ආයාලුනේ අයිෆෝන් වලක්කම අස්නවලේ දු මගේ පළවෙනි වීඩියෝ එකටම හොඳ ලයික් සහ ප්‍රතිචාර තිබ්බා thank you ඔයගලන්ට බොහොම ස්තුතියි මේ වගේ දෙවෙනි එපිසෝඩ් එක මම මේ අද ඉන්නේ හම්බන්තොට දක්ෂිණ අධිවේගී හයිවේ එක ගාව ප්‍රධාන පිවිසුම් මෙතන තමයි එන්ට්‍රන්ස් එක අපි මේ පැත්තට පොඩ්ඩක් ආවා මේ මේ පැත්තේ පේනවා හාබර් එක සහ අතන තමයි හම්බන්තොට හාබර් එක මේ පැත්තෙන් බලනකොට මෙතන තමයි එන්ට්‍රන්ස් එක මේ තමයි හයිවේ හයිවේ එන්ට්‍රන්ස් එක මෙතන තමයි වාහන ඇතුළට යන්නේ මේ කතරගම් පැත්තට සහ මාතර පැත්තට යන එන්ට්‍රන්ස් එක අපි ඉස්සරහට තව ඉස්සරහට ගිහිල්ලා ඒක ගැන කතා කරගමු මම දැන් ඉන්නේ හයිවේ එක එන්ට්‍රන්ස් එක ඇතුළේ ඉන්න ඇතුළට දාන පාරකාව හරියටම කියනවා නම් මේ මම හරියට ඉන්නේ දැන් කටුවාන්දී එක කටුවාන්දී එහා පැත්තෙන් පේනවා තව හොස්පිටල් එක මෙහා පැත්තෙන් තියෙනවා හරියටම මේ මීටර් 5ක් වගේ දුරකින් තමයි මම එන්ට්‍රන්ස් එකට මේ දරින් ඉන්නේ අතනින් පේනවා එන්ට්‍රන්ස් එක අරතන තාම හදන ගමන් තියෙන්නේ ඉතින් යාට පාලන් ටිකක් තියෙනවා තාම එන්ට්‍රන්ස් එකත් හදන ගමන් මේක දැන් මෙතන හුඟක් අය කිව්වේ මේක අගෝස්තු අන්තිම වගේ විවෘත කිරීම නියමිතයි 199ක් වගේ මේ මේකේ වැඩ කටයුතු අවසන් සහ තව වැඩ කටයුතු ටිකක් තියෙනවා මොකද ඉතින් අර ोनर බල්ලෝ ඒ වගේ මේ පාර්ත වලන්ට මොකද කිව්වත් පරිසරය පුරුදු නැහැ ඒ වගේත් මේකෙත් මම හිතනවා එහෙම වෙයි කියලා ඒ තුනත් නාගරීකරණය වෙනකොට අනිවාර්යෙන් ඒවට ඒ වගේ එවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා නාගරීකරණය කියන්නේ ඉතින් රටක් දියුණුවයි කියන්නේ අනිවාර්යෙන් මේ හයිවේ එනවා එයාපෝට් එකක් එනවා ඒ වගේම මෙතනට අනිවාර්යෙන් හම්බන්තොට කියන්නේ හයිවේ එකක් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය නගරයක් හයිවේ එකක් ආවා කියන්නේ දැන් උගක් අය ඉන්නවා තිස්ස පැත්තේ යනකොට මේ යන්නවා උගක් අය යනවා දැන් නැති එක කොළඹ ගත්තකම් පස්සෙ Thank you.
මම දැන් ඉන්නේ හම්බන්තොට මාතර අධිවේගී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කවුන්ටරේ මම දැන් මෙතනින් තමයි වාහන ඇතුළට සහ පිටට ගන්නෙ. මෙතනින් ටිකට් පතක් නිකුත් කරන් පස්සේ ඇතුළට යන්නේ. අපිට ඉස්සරහා බලමු අපේ ඉස්සරහා සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. එයාගෙන් තව ඉස්සර ටිකක් අහලා දැනගමු. මේ වැඩ කටයුතු තාම කරගමින් පවත් යනවා. මම හිතන්නේ මේ රෑදිවා නොබලා කට්ටිය subscribe කරන්න අපේ channel එක travel to past mama nc home studio